ඉතින් අද මං ඔයාට කියලා දෙන්න හදන්නේ කෙසෙල් වලින් වණ්ඩු හදාගන්න විදිහ. හරිම රසට පැණි පාටට හදාගන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්තම ගොඩක්ම සොප්. ඒ විතරක් නෙමෙයි, ඔයාට දවස් දෙකක් වගේ තියාගන්නත් පුළුවන්. ගොඩක්ම රසට හදාගන්න පුළුවන් ලේසියෙන්ම කෙසෙල් එකතු කරගෙන. හදාගන්න අරගත්ත දේවල් ටික සුබුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම මම සීනි ග්‍රෑම් 100ක් අරගෙන ඒකෙන් ටිකක් දාලා තද පාටක් එනකන් කැරමල් කරගන්නවා. සීනි වෙනුවට ඔයාට හකුරු අරගන්න පුළුවන්. එහෙම නැත්නම් පැණි අරගන්නත් පුළුවන් ඔයාට. මේ විදිහට තද පාටකට කැරමල් වුණාට පස්සේ මම එකතු කරගන්නවා උණු අතර පිරිසි කෝප්පයකින් භාගයක්. ඒකට මම ඉතිරි සීනි ටිකක් දාගන්නවා. දැන් සීනි ටික හොඳට දිය කරගන්න. සීනි ටික දිය වෙලා හැන්දලන පදම ආවට පස්සේ මම එකතු කරගන්නවා පොල් මිටක් වගේ. ග්‍රෑම් වලින් නම් 50ක් විතර තියෙන්නේ. පොල් ටික දාගත්තට පස්සේ විනාඩි 2-3ක් වගේ තෙම්පරාදු කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන පැණි පොල් ටිකේ තෙත ගතිය අඩු වෙනකන් ඉන්න ඕනේ. පොල් ටික විනාඩි 2-3ක් විතර තෙම්පරාදු කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ලිප් ඔෆ් කරගන්න. ඊට පස්සේ පැණි පොල් ටික හොඳට නිවෙන්න තියන්න. නිමුණට පස්සේ තමයි අපි වණ්ඩු ටික හදාගන්නේ. ඒ අතරතුර මම ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් අරගන්නවා. ඇඹුල් කෙසෙල් වෙනුවට වෙන ඕනම කෙසෙල් වර්ගයක් අරගන්නත් පුළුවන්. කෙසෙල් ටික පොඩි කරගන්න. මේ විදිහට පොඩි කරගන්න නැතුව බෙන්ඩර් එකට දාලා පොඩි කරලා අරගන්නත් පුළුවන් ඔයාට. හැබැයි ඉතින් මේ විදිහට පොඩි කරගන්නත් පුළුවන් ලේසියෙන්ම. හොඳට පොඩි කරගත්තට පස්සේ මම එකතු කරගන්නවා අර හදාගත්ත පොල් පැණි ටික. ඔන්න ඉතින් මේ වෙලාවේ පොල් පැණි ටික නම් හොඳට නිවිලා තියෙන්න ඕනේ. රස්නේ පිටින් නම් එකතු කරගන්න යන්න එපා. ඊට පස්සේ මේ දෙක හොඳට කලවම් කරගන්න. දැන් මම එකතු කරගන්නවා පාම් පිටි ග්‍රෑම් 50ක්. ඒකටම හාල් පිටි ග්‍රෑම් 100කුත් එකතු කරගන්න. බේකින් පවුඩර් 1/3ක්. බේකින් සෝඩා, එහෙම නැත්නම් ආප සෝඩා වලින් 1/3කුත් දාගන්න. සූදුරු මේස හැන්දක් විතර. ලුණු කුඩු 1/3 භාගයක්. ඊට පස්සේ මේ ටික කලවම් කරගන්න. කලවම් කරගන්න ගමන් ඇල්ලතුර ටික ටික එකතු කරගන්න. ඉතින් ගොඩක් දියාරුවට බැටේ එක හදාගන්න එපා. මෙන්න මේ විදිහට උක්කුවට හදාගන්න ඕනි බැටේ එක. මේ බලන්න බැටේ එකේ ඝනකම ගලාගෙන යන ගානට තියෙන්න ඕනි. ඒ වගේම මෙන්න මේ විදිහට උඩට උස්සපුවාම කොටස් කොටස් වැටෙන්නේ. ඒ ගානට හදාගත්තට පස්සේ පුළුවන් ඔයාට ස්ටිම් කරගන්න කප් වලට දාගන්න. කැඳ කොළවල දාලා ස්ටිම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් බලවන් ඔයාට කෙසෙල් කොළ අරගන්න.
එහෙමත් නැත්නම් නිකම්ම කප්පල දාලා ස්ටිම් කරගන්නත් පුළුවන්. කප්පල ස්ටිම් කරගන්නව නම් බටර් පොඩක් ගාලා ගන්න. එතකොට ගලව ගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ අතරතුර ඔයා ස්ටිම් කරගන්න භාජනයට වතුර ටිකක් දාලා තියන්න රත් වෙන්න. වතුර ටික හොඳට රත් වුණාට පස්සේ පුළුවන් තෙල් ස්ටිම් කරගන්න. විනාඩි 30ක් වගේ ස්ටිම් කරගන්න ඕනේ. මේ විදිහට පුපුරලා ලස්සනට තියෙනවා නම් හොඳට ස්ටිම් වෙලා තියෙන්නේ. ඔයාට සැකයි වගේ නම් ටූපික් එකක් දාලා බලන්න පුළුවන්. ඊට පස්සේ නිවෙන්න තියන්න. කප්පල හදාගත්තා නම් නිවුණාට පස්සේ ගලව ගන්න. මේ විදිහට පුළුවන් ඔයාට කෙසෙල් එකතු කරගෙන ගොඩක්ම රසට ඒ වගේම පැණි පාටට වණ්ඩු හදාගන්න. හරිම රසයි, කන්නත් ආස හිතෙනවා මේ විදිහට හදාගත්තම. ඉදිලා වැඩි වුණ කෙසෙල් ඔයා විසි කරනවා නම් මේ රෙසිපි එක ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් හින්දා ඒ වගේම ගොඩක්ම රසයි, කන්න ආස හිතෙන සුවඳකුත් එනවා. ගිහිල්ලා එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු මේ විදිහට ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.